අයිබෝන් අපේ අම්මා යුටියුබ් චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මං හදන්නේ පුහුල් දෝසි. හුඟක් දෙනෙක් හුඟක් දවස්වල ඉඳලා පුහුල් දෝසි හදන හැටි මගෙන් ඉල්ලලා තිබුණා. පුහුල් දෝසි කියන්නේ ඉන්දියාවේ ආග්‍රා කියන්නේ ටච් මහල පිහිටා තිබෙන්නේ අන්නේ පළාතේ ප්‍රසිද්ධ කෑමක්. ඉන්දියාව විතර නෙමෙයි ලංකාවේ පුංචි අය ලොකු අය ඒ හැමෝමත් පුහුල් දෝසි කන්න කැමතියි. පුහුල් දෝසි හදන්න පුහුල් තෝරගන්නේ කොහොමද කියලා ඔක්කොටම ඉස්සෙල්ලා බලමු. පුහුල් තෝරගන්නකොට අපි පුහුල් ගෙඩියක් ගේන්න ඕනේ. පොඩ්ඩක් හදනවනම් ග්‍රෑම් 500කින් හදනවනම් පොලේ ගිහිල්ලා පුහුල් කපපු අය ග්‍රෑම් 700ක් විතර අරන් එන්න. මොකද අපි ගෙදර ගෙනාම ලෙල්ල කපලා අයින් කරනවනේ. එතකොට බර අඩු වෙනවා. අනිත් කාරණාව තමයි පුහුල් පොලෙන් ගේනවනම් මාකට් එකෙන් ගේනවනම් ඒක අපි කපලනේ අරන් එන්නේ. ගෙඩිය පිටින් ගෙනාවනම් දවස් දෙක තුනක් හරි සුමානයක් හරි ගෙදර තියාගන්න පුළුවන්. කපපුවා ගේනවනම් එදාම හදන්න ඕනේ. දවසක් හරි පව වෙනකන් ගෙදර තිබ්බොත් එහෙම ඒක අපි හදනකොට ඔක්කොම ටික දියවිලා යනවා. දියවෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි කඩේ වගේම පුහුල් දෝසිය හදන හැටි බලමු. ඔයා මේ පුහුල් දෝසියකට කැමති නම් ලයික් එකත් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. මේ තියෙන අපිට අවශ්‍ය වෙන දේවල්. ඔන්න මම අලුත් මාලුත් පුහුල් ගෙඩියක් ගෙනාවා. පළවෙනි පියවර පුහුල් ගෙඩිය කෑලි කෑලි වලට කපලා හිල් විද ගන්නවා. පුහුල් ගෙඩියේ තියෙන අලු ටික අතේ ගෑවෙන නිසා මේ වගේ ග්ලව්ස් දෙකක් දාගත්තා. ඔන්න තවත් ටිප් එකක්. පුහුල් ගන්නකොට හොඳ අලුත් පුහුල් අරගන්න ඕනේ. පොලෙනුයි බෙහෙත් කඩනුයි ගන්න පුළුවන්. බෙහෙත් කඩෙන් ගන්නකොට හොඳ අලුත් ඒවා තෝරලා අරගන්න. මොකද බෙහෙත් කඩවල් වල මාස ගණන් පරණ ඒවා තියෙනවා. පොලෙන් හරි මාකට් එකෙන් හරි පුහුල් ගන්නවනම් ඒ වෙලාවේ කපපු ඒවා අරගන්න. කපල දවසක් පරණ පුහුල් ගෙනල්ලා හුණු වතුරයකට දැම්මොත් එහෙම පැය දෙක තුනක් විතර යනකොට මෙන්න මේ වගේ දිය වෙලා යනවා. ඒ නිසා කපපු ඒවා ගේනවනම් ඒ වෙලාවේ කපපු ඒවා අරගන්න. ඉතින් කොහොමද අපි අලුත් පුහුල් පරණ පුහුල් හොයාගන්නේ? මෙන්න මේ විදිහටයි. පුහුල් ගෙඩියේ නැට දිහා බලන්නකෝ. නැට වේලිලා කරකුට්ටම් වෙලා දුඹුරු පාට වෙලා නම් ඒක පරණ එකක්. ඒ වගේමයි අලුත් පුහුල් ගෙඩිය උඩ අතේ ගෑවෙන තරමට අලු තියෙනවා. පුහුල් ගෙඩිය කපනකොට කැමති ක්‍රමයකට කපා ගන්න පුළුවන්. මේ වගේ රවුමට රවුමට කපන්නත් පුළුවන්. පොලෙන් පුහුල් ගන්නකොට මෙන්න මේ වගේ කෑලි තමයි දෙන්නේ. ඒ වගේ එකක් ගෙනාවොත් මේ විදිහට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උඩ තියෙන ඇට ටික හොඳටම යටට කපලා අයින් කරන්න ඕනේ. කපලා අයින් කරාට පස්සේ පුහුල් කෑලි පුළුන් වගේ කෑලි තිබුණොත් ඒවත් අයින් කරන්න. ඊට පස්සේ පොත්ත මේ වගේ කපා ගන්න කොළපාට කෑලි නැති වෙනකන් කපා ගන්න. කපාගත්තට පස්සේ ගෑරුප්පුවක් අරන් මේ විදිහට හිල් හදන්න. කෑලි කපා ගන්න කලින් මේ විදිහට හිල් හදාගත්තොත් හරි ලේසි. මේ වගේ කෑල්ලක් ගත්තොත් හැම පැත්තෙම මේ විදිහට හිල් හදා ගන්නවා. ඊළඟට මේ වගේ කෑලි කපා ගන්නවා. ඊට පස්සේ පොඩි කෑලි කපනවා. පොඩි කෑලි කැපුවට පස්සේ ඒ අතරමැද තියෙන කෑලි දෙකක් අතරේ හිල් හදන්න ඕනේ. අනිත් එක තමයි මේ කෑලි ගොඩක් පොඩියට කපන්න එපා. ඊළඟට මේ වගේ කෑල්ලෙන් කෑල්ල අරගෙන හිල් වැදිලා නැති පැටි අරගෙන හිල් කරගන්න. රවුමට කපපු ඒවත් මෙන්න මේ විදියට මැද අයින් කරලා අර විදියටම පොත්තත් අයින් කරලා හිල් හදාගන්න. මැද තියෙන පුළුන් වගේ කෑලි ඒව ඔක්කොම අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ලේසියෙන්ම හිල් හදාගන්න. පොත්ත කැපුවට පස්සේ යට පැත්තත් මේ වගේ හිල් හදා ගන්න. මේ වගේ තරම ලොකු කෑලි කපා ගන්න. හිල් වැදිලා නැති පැති බලලා හොඳට හිල් කරගන්න. දැම්මම පුහුල් ගෙඩියක්ම ගෙනාවනේ. ඔයාලට මම මේ පුහුල් ගෙඩියෙන් ග්‍රෑම් 500ක් කිරලා අරගෙන ඒකෙන් හදලා පෙන්නනවා.
ඉස්සෙල්ලාම අපි පූල් ටික හොදගන්නවා. මේ තියෙන්නේ බුලත් කන හුණු. බුලත් කන හුණු මෙන්න මේ වගේ පොලිතින් පැකට් වලට දාලා තිනවා. මේක හරිම භයානකයි. ගෙදර පොඩි කෙනෙක් එමේ හිටියොත් එයා මේක මිරි කන්න පුළුවන්. බැරි වෙලාවත් මේවා ඇස්වලට එහෙම ගියොත් ලොකු අනතුරක් සිද්ධ වෙයි. ඒ නිසා ඔයා හුණු ගෙනාවොත් එම ඉස්සෙල්ලාම මේ වගේ පුංචි කන්ටේනරයකට දාලා තියාගන්න. ගෙදර ගෙනාවොත් පොඩි අයට අහුවෙන්නේ නැති තැනකින් තියන්න. ඊළඟට අපි බුලත් කන හුණු තේහෙනි භාගයක් වතුරයකට එකතු කරනවා. මේක තමයි දෙවෙනි පියවර. ඉස්සෙල්ලාම අපි පූල් එක වැහෙන ගානට වතුර දාලා ඒකට හුණු ටික දාලා තිය කරගන්නවා. දැන්මම ලොකු පූල් ගෙඩියක් නෙගත්තේ. ඒ නිසා ග්‍රෑම් 500ක් අයින් කරලා ඉතුරු ටික ලොකු භාජනයක හදනවා. දැන් මම මේක කැපුවේ දවල් එකට. ඊට පස්සේ මම මේක වහලා රෑ 10 වෙනකන් තියෙනවා. ඔයාට මේ පූල් දෝසියක හදනවා නම් හදන්න හොඳම දවස තමයි සෙනසුරාදා. ඔයා වැඩට යන කෙනෙක් නම් ඔයාට සතිය දවස්වල මේක කරගන්න පහසු වෙයි. සෙනසුරාදා කෙරුවොත් එහෙම ඉරිදා ඉතුරු ටික කරන්න පුළුවන්. දැන් මම මේකේ මැද තියෙන මදේ ටික අයින් කරගත්තා. ඊට පස්සේ ඒ ටික මිරි කළා. ඇට ටික වෙන් කරගෙන වතුර ටිකයි මදේ වෙනම ගන්නවා. ඊට පස්සේ මදේ පරිප්පු චුට්ටක් දාලා උයනවා. මිරි කළගත් වතුර ටිකත් ඒකට පෙරා ගන්නවා. ඊට පස්සේ මේ ඇට ටික හොඳට හොදලා වේලලා අරගන්නවා. පූල් ඇට හරිම පෝෂ්‍යදායි ආහාරයක්. ඒකේන රෙසිපියක් හදන හැටි මං කියලා දෙන්නම්. දැන් පැය 10කට පස්සේ අපි පූල් එක හොදන්න යන්නේ. නැත්තම් අපි හිල් විදලානේ තියෙන්නේ. පූල් එක ඇතුළට හුණු ගිහිලා හුණු රිදිලා තියේ. කන්න බැරි වෙයි. ඒ නිසා මේ හුණු වතුර ටික ගලා යන ජලෙන් හොඳට හොදන්න ඕනේ. දැන් වෙලාව රෑ 10යි. 3 වෙනි පියවර. දැන් මේ පුහුල් වල තිබිච්ච හුණු දියරේ මේ විදිහට හලල දාලා එක එක පුහුල් කෑල්ල ටැප් එකට අල්ලලා හොඳට හොදන්න ඕනේ. හුණු සේරම යනකම් හොඳට හොදන්න ඕනේ. දැන් හොඳට හොදගත්තා. දැන් අපි ලිපගාවට යන්. දැන් 4 වෙනි පියවර. පුහුල් වල ගානට වතුර ලිපේ තියලා වතුර ටික නටනකොට පුහුල් ටික එකතු කරගන්නවා. දැන් අපි පූල් ටික හොඳට තැම්බෙනකන් තම්බන්න ඕනේ. තැම්බිලාද කියලා බලන්න මේ වගේ පොඩි කෝටුවක් හරි පුංචි පීතුඩක් හරි ගහලා බලන්න. තවම තැම්බිලා මදි. තව ටිකක් මන් තම්බනවා. ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන විනාඩි 15ක් 17ක් විතර මම මේක තම්බගත්තා. 5 වෙනි පියවර. තැඹුණාට පස්සේ ලිප ඕෆ් කරලා මේ වගේ පෙරා ගන්නවා. දැන් 6 වෙනි පියවර. රස්නෙ පිටින්ම පුහුල් එක අපව සාස්පානට දාලා සීනි ක්‍රෑම් 400ක් ඒකට දාගන්නවා. තවම ලිප ඕන් කරලා නැහැ. සීනි ටික දාලා ටිකක් වෙලා යනකම් මේ වගේ හැන්දෙන් කලවම් කරන්න ඕනේ. දැන් ලිප ඔන් කරනවා. දැන් වතුර දාන්න ඕනේ නැහැ. පූල් එකෙම වතුර එළියට එනවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් තියාගෙන හැඳි ගගා මේ විදියට උයනවා. දැන් අපි මේ පූල් එකට වතුර දැම්මේ නැහැ. ඒ වුණාට සීනි දැම්මට පස්සේ පූල් වල තියෙන වතුර එළියට ඇවිල්ලා සීනි සිරප් එකක් වගේ හැදිලා. දැන් අපේ සීනි සිරප් එක විනාඩි 7ක් විතර මම මේ විදියට උයාගත්තා. දැන් අපේ පූල් එකේ අර කලින් ලොකුවට තිබුණු සුදු පාට ගතිය අඩු වෙලා. දැන් අපේ පූල් එක හොඳට තැඹිලා. 7 වෙනි පියවර. පූල් එකේ තියෙන සීනි සිරප් එක උකු ගතිය අඩු කරගන්න වතුර කෝප භාගයක් එකතු කරනවා. ඔයාගේ පූල් එක තැඹිලා නැත්තම් වතුර එකතු කරගන්න එපා. තැඹෙනකන් තම්බ ගන්න. තැඹුණාට පස්සේ තමයි වතුර එකතු කරගන්න ඕනේ. වතුර ටික දැම්මට පස්සේ ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන ආයෙත් නටනකන් තම්බ ගන්නවා. ඔන්න මේ පූල් එකට වතුර දැම්ම රහස මෙන්න මේකයි. වතුර දැම්මම සීනි සිරප් එකේ උකු ගතිය අඩු වෙනවා. දැන් මේක එළි වෙනකන් තියන්නනේ යන්නේ. අන්නේ විදියට එළි වෙනකම් මේ වගේ වහලා තිනකොට
මේ පුහුල් කෑලි වලට සීනි සිරප් එක ලේසියෙන් උරා ගන්නවා. දැන් අපේ පුහුල් කෑලි ටික මේ වගේ වීදුරු ගතියකට හැරුණා. දැම්මම ලිප් ඔෆ් කරනවා. මේ සීනි සිරප් එක මෙන්න මේ වගේ වතුර ගතියට තියෙන්න ඕනේ. සීනි සිරප් එක නූල් ඇදෙන ගතියට තියෙන්න ඕනේ නැහැ. ඒ වගේමයි සීනි සිරප් එක හින්දන්නත් එපා. අටවෙනි පියවර මේක මේ විදිහටම වහලා එලි වෙනකන් තියෙනවා. දැන් මම මේ රෑ 10ටනේ හැදුවේ. ඊට පස්සේ මේක වහලා එලි වෙනකන් තියෙනවා. දැන් මම ඊයේ රෑ සීනි සිරප් එකේ දාපු පුහුල් කෑලි ටික ඔයාලට පෙන්නනවා. කොහොමද කියලා බලමු නේද? දැන් මේ පහුවෙනිද උදේ. මේ බලන්න, ඒකේ ලස්සන පාට සීනි ටික උරාගෙන වීදුරු කෑලි වගේ. ඔයාලා අර කඩෙන් ගන්නකොට කඩලා බලනකොට වීදුරු වගේ ඇතුලේ පේන්නේ. අන්නේ හදන ක්‍රමය තමයි මේ ක්‍රමය. උදේ වෙනකම් මේ වගේ සීනි උරා ගන්න තිබම තමයි මේ වගේ වීදුරු පාටද තියෙන්නේ. දැන් මම මේක පුංචි වෙනසක් කරා. සාමාන්‍ය පූල් දෝසි ග්‍රෑම් 500කට සීනි ග්‍රෑම් 500ක් දාගන්නවා. ඒ වුණාට මම මේකට ඊයේ සීනි ග්‍රෑම් 400ක් දාලා තමයි උණු කරේ. ඉතුරු 100 දැන් දාන්නයි යන්නේ. නම වෙනි පියවර. මේ පූල් කෑලි ටික වෙනම භාජනයකට දාලා ඉතුරු වෙච්ච සීනි සිරප් එකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරනවා. දැන් ඊළඟට අපි රස්නෙන් හැඳික ගයින්න ඕනේ ටිකක් වෙලා. ඒ නිසා මම ටිකක් දිග මිටක් තියෙන හැඳක් අරගත්තා. ඒ වගේම අතට අනිවාර්යයෙන්ම ග්ලව් එකක් දාගන්න ඕනේ. නැත්තම් අතට රස්නේ වදිනවා. 10වෙනි පියවර. මේ විදියට සීනි දාලා උකු වෙනකම් ටිකක් වෙලා හැඳි ගන්නවා. ඊළඟ කාරණාව තමයි මේ වගේ ස්ටේන්ලස් ස්ටීල් භාජනයක හදන්න. මේ වගේ නොන් ස්ටික් භාජනවල, මේ වගේ සෙරමික් භාජනවල හදන්න එපා. දැන් ගින්දර වැඩියෙන් තියාගෙන උකු සිරප් එකක් හදා ගන්නවා. කෝ පොඩ්ඩක් වක් කරලා බලමු. තව චුට්ටක් මදි. මේ වගේ පෙනෙන්න පටන් ගන්නවනේ. තව චුට්ටක් පෙනෙනකන් ඉන්න. ඊළඟට මේ වගේ පෙනාවට පස්සේ මේ වගේ වක් කරලා බලන්න. හොඳට උකු ගතියට වැක්කිරෙනවනම් අපේ පූල් ටික ඒකට දාගන්න. දැන් ඉතින් නොනවත්වා හැඳි ගන්න ඕනේ. ඒ කිව්වේ නවත්තන්න නැතුව හැඳි ගන්න. හැඳි ගන්නවා, හැඳි ගන්නවා, දිගටම හැඳි ගන්නවා. ඔන්න බලන්නකෝ, පූල් කෑලිවල අඩිය සුදු පාට වේගෙන එනවා. ඔන්න මන් තව රහසක් කියනවා. මේ වටේ තියෙන සීනි ටික හූරලා දාන්නකෝ. ඉක්මනටම සීනි ටික ගල් වෙනවා. වටේ තියෙන ටික හූරලා දාලා ආයෙත් කලවම් කර කර ඉන්නවා. දැන් ටිකක් බරයි වගේ කලවම් කරන්න අමාරුයි. ඒ වුණාට කොහොම හරි නවත්තන්න නැතුව කලවම් කරන්න. ඔන්න සීනි ටික වේලීගෙන එනවා. හොඳට වේලීගෙන එනකොට වේලිච්ච ගතිය එනකොට පැත්තකට අරගන්න ඕනේ. මීට වඩා වැඩි වෙලාවක් තිබ්බොත් සීනි ටික දුඹුරු පාට වෙයි. පුහුල් කෑලි ටික දාපු වෙලාවේ ඉඳලා විනාඩි 7යි මට ගියේ. භාජනෙන් භාජනයට මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. 11වන පියවර. සීනිවල තෙත ගතිය ගිහිල්ලා වේලෙන ගතිය එනකොට පුහුල් දෝසි ටික බාගන්න. ඊට පස්සේ මම පුහුල් කෑලි ටික කූලින් රැක් එකකට දාගන්නවා. එහෙම දැම්මම වැඩිපුර සීනි යටට වැටෙනවා. මේ තියෙන මගේ අර ලොකු සාස්පානය හැදුවේ අන්නේ ටික. දැන් අපේ පූල් දෝසි ටික හොඳටම නිවෙනකන් රස්නේ නැති තැනක තියන්න. නිවුනට පස්සේ අපි කපල බලමු. මේ බලන්න, කඩේව වගේම තියෙනවා. මෙද හරියට ජෙලි වගේ සුදු පාටට තියෙනවා. කඩේව නම් ගොඩාක් සීනි රහයි. මේකට මං සීනි ග්‍රෑම් 100ක් පස්සේනේ දැම්මේ. ඒ නිසා ගොඩාක් සීනි උරාගෙන නැහැ. කානට සීනි තියෙනවා. වැඩිපුර හැපෙන්නේ පුහුල්. කඩේ වලට වඩා හොඳයි. අතිනුත් කඩලා බලමු. ලස්සනයි නේද? සතුටුයි නේද? ඔන්න අපේ අම්මා ඔයාලට අඩුවක් නැතුව සේරම පියවරෙන් පියවර පිළිවෙලට කියලා දුන්නා. දැන් ඔයාලට මේ වගේ පැකට් කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ටයිට් කන්ටේනරයක දාලා තියාගන්න පුළුවන්. දැන් ඔයා ගොඩක් හැදුවොත් එහෙම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඒ වුණාට ෆ්‍රිජ් එකේ තියෙනව එළියට ගත්තට පස්සේ ආයෙත් බොක්ස් එකකට එහෙම දාලා එළිය තියන්න යන්න එපා. ෆ්‍රිජ් එකේ ඉඳලා එළියට ගත්තට පස්සේ තෙත උනන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් බොක්ස් එකක දැම්මම පුස්සලන්න පුළුවන්.
ඒ නිසා ෆ්‍රිජ් එකේ තියෙනවා නම් දිගටම ෆ්‍රිජ් එකේ තියන්න. මේ වගේ පුච්චනකොට වැඩියෙන් පිච්චිලා හිල්ලුනොත් එම ඒතනින් කූඹියන්න පුළුවන්. මටත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ සීල් කරනකොට පොලිතින් එක පුච්ච ගන්න එපා. පිච්චුනොත් එහෙම ඒ හිල් තියෙන තැන් වලින් කූඹිය ඇතුළට ගිහිල්ලා පූල් දෝසි ටික කාලදායි. ස්වයං රැකියා කරන අයට ඔන්න අපි අම්ම තවත් මඟ පෙන්වීමක් කරා. ලස්සනයි නේද අපේ පූල් දෝසි ටික? ඔයාලත් මේ විදිහට පූල් දෝසි හැදලා අපේ අම්මා Facebook fan page එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. පළවෙනි පූල් දෝසි පාඨමාලාව අවසానයි. මේ වගේ ස්වයං රැකියා කරන වීඩියෝස් අපේ අම්මා channel එකේ ගොඩ හරියක් තියෙනවා. අපේ අම්මා channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ බලලා ඒවත් හදන්න ඉගෙන ගන්න. ඔයාට අපේ අම්මා channel එකේ වීඩියෝස් බලන්න ඕනේ නම් මෙන්න මේ පෙන්වන විදියට අපේ අම්මගේ පින්තූරේ තියෙන තැන ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා කැලලක් එනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි playlist කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග playlist වල දාලා තියෙනවා. බත් වර්ග වෙනම, මාළු වර්ග වෙනම, chicken වර්ග වෙනම, bakery කෑම වෙනම, අනිත් වගේ. ඒ නිසා කැමති playlist එකක් ක්ලික් කරලා ඔයා කැමති වීඩියෝ එකක් බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් ප්‍රයෝජනයක් ලැබුණා නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න. බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.